आई बोवन, आई बोवन टीचर, आई बोवन अपि कथा कर कर इन्ने ओगलांगे अलो सिलेबस के हफ्ते में पाठ में शाक वर्धक द्रव्य इधर मातृका है बे लिया लाई थी तो मैं शाक वर्धक द्रव्य के लग किया ने शाक ये मन निष्पादने में ना यहाँ शाक ये माय निपदवे शाके मणि पदवेला गाहक में विद्या तो होने टा वार्धने करने हेतु है ना काबनी का द्रव्य में वा गाहा है तुला मणि पदवे ये वा टॉपिक किया ने शाकर वार्धक द्रव्य की रतिंगा सोलमान है देन कोल वैटेन कोल है देन गाहा होती वार्धने वेन मूल दिक्क्वेन गाहा उसे अन्न अतु बेदेन यदि है देन शाकवर्धक द्रव्य वर्ग तुना मन वर्ग तुन की ගිබරලීන සහ සයිටොකයිනින් කියලා තුන් జాතියක් ගැන කිව්වා. එතකොට දැන් අපි පළවෙනි එක කතා කරන්න හදන්නේ ඔක්සීන එක ටිකක් කතා කරලා තවිර කරගන්න බැරි වුණා. එතකොට ඔක්සීන තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. එතකොට ඔක්සීන එක ශාක වර්ධක ද්‍රව්‍යයක් තමයි ඔක්සීන. ऑक्सीन करना एक वैडक तमाई साइला अली किरीम साइला दिख करना के लगे आने साइला दिख करना के लगे ना साइला दिगी ना डिगर अभी तो मुझको रबर बैंड का किया रबर बैंड का දැන් තියෙන විදිහ ඇද්දා මේ පැද්දික් වෙනවා අන්න ඒ වගේ වැඩක් කරනවා ඒක කොහොමද ඒ වගේ වැඩක් කරන්නේ ගහක අග ගත්තාම පහක මේ අග ගත්තාම අග්‍රස්තය මේකට අපි කියන්නේ අග්‍රස්තය ගහේ ඉහළම අන්තිම කෙළවර මේකට කියන්නේ අග්‍රස්තය එතකොට මෙන්න මේ අග්‍රස්තයේ මේව නිපද වෙනවා द्रावणी मेतना अंतिम अग्रस्तुवाने सटाने लिवाने
සෛල දික් කරනවා කියුවානේ. එතකොට මේ ගහක අග්‍රස්තේ නම් මේ පැත්තෙන් නම් එන්නේ ඉරේලිය. මේ ඔක්සිජන් ටික මේ අනිත් පැත්තට තරල වෙලා ඉරේලිය නැති පැත්තට යනවා. මේ පැත්තෙන් ඉරේලිය එනවා නම් ඉරේලිය නැති පැත්තට යනවා. මේ යන්නේ ඔක්සිජන් මේ ඩොට් යන්නේ ඔක්සිජන් ගැන කියන්නේ. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්තේ සෛල. මේ පැත්තේ සෛල දැන් එතකොට මොකද වෙන්නේ මේක ඉරේලිය තියෙන පැත්තට මේ පැත්තට නෙමෙයි. ඒක තමයි ඔක්සිජන් වලින් කරන එක වැඩක්. අපි කියනවානේ ශාක පිළවෙලිය දෙසට නැමී වර්ධනය වෙනවා කියලා. එතකොට ඔක්සිජන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ බලන්න මේ එහෙම නැවිගෙන ගියා අත්තා. නැවිගෙන ගියා අත්තා මේ. මේව ගිහින් තියෙන්නේ. ඒක කොයි පැත්තට දිගින් වැඩි මේක දැන්? මේක කරන්න ශාක හෝමෝන වැඩගත් වෙනවා. අපි ඔතෙන්ට වෙනකම් ද ලිව්වද ඔතෙන්ට වෙනකම් මොකද උනේ ඉමේජි? ඉමේජි එදා හිටියේ නෑ වගේ මට මතකයි. එතකොට ආලෝකය තිබෙන දෙස වර්ධනය වෙයි කියලා ලිව්වා නේද? ඔව්. ඒ වගේ. තොට දෙවනි කාරණාව එහෙනම් ලියගමු. දෙක සෛල දික්වීම අපි ලියලා ලිව්වා. සෛල මේ විදිහට දික් වෙනවා, හෝමෝන එකතු වෙනවා, අඳුරු පැත්ත එකතු වෙලා එම් වෙනවා. දැන් අපි කතා කරන්නේ B එක. දැන් දෙවනි එක ශාක හෝමෝන වලින් කරන වැඩේ දෙක දෙක නෙවෙයි බීනේ ක්‍රියාවම පාර්ශ්වික අංගය ක්‍රියාවනක පාර්ශ්වික අංගුර වර්ධනය වීම පාර්ශ්වික අංගුර වර්ධනය වීම නිෂේධනය කිරීම නිෂේධනය කිරීම මේ නිෂේධනය කියන වචන තේරුම මම කියලා දුන්නා. මොකද නිෂේධනය කරනවා කිව්වේ? මේ වැඩේ ඒ ක්‍රියාව වැඩේ ක්‍රියාත්මක නොකිරීම අන්න හරේ වැඩේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. අන්න ඒක මම උදාහරණයක් කිව්වා රිනෝල් හිටවන එක නේද? නිෂේධනය කරන්නේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. ඒ වැඩේ එන හිටවනවා. ඒ වැඩේ අක්‍රිය කරවනවා. ඒ වැඩේ නවත්තනවා. ඒකට අපි කියනවා නිෂේධනය කරනවා කියලා.
නිෂේධනය කරනවා කියලා කියන්නේ බලන්න නිෂේධනය කරනවා කියන එක එතකොට දැන් මේකේ නිපද වෙන්නේ මෙන්න මෙතන තමයි ඔක්සීන අපි ඔක්සීන නම් කතා කරන්නේ ඔක්සීන නිපද වෙන්නේ මේ අග කෙළවර මෙයා දැන් පහළට යනවා පහළට ගමන් කරනවා පහළට ගමන් කරලා කරන්නේ වැඩේ බලන්නකො मामे आंधी ने कहा कर अग्रस त्याग का नहीं मैं तो नमः दिए ना मैं तो लेता कोड़ पड़ी कोले आप दिए ना मैं तो ना पड़ी कोले आप दिए ना आय पात्र की हम ताऊ कोले आप दिए ना कोले आप दिए ओगलो कोले पार्टिंग आंधी ने मैं को तो मामे कोले पार्टिंग आंधी ने तो ओगलो कोले पार्ट पे इन नहीं किए नहीं नारी दर බලන්න ඔය කියන අංකුරය මොකද්ද කියලා මෙතනින් මේ පේනවද චූටි අංකුරයක් තියෙනවද මෙන්න මෙතනත් අංකුරයක් තියෙනවා මෙතනත් තියෙන මේ කොලේ මුල චූටි අංකුරයක් තියෙනවා මොකද අංකුරයක් කියලා කියන්නේ අංකුරේ වර්ධනය වුණොත් මොකද්ද හැදෙන්නේ අත්තක් අත්තක් හැදෙනවා අන්නර වර්ත අත්තක් හැදෙනවා මෙතන තියෙන චූටි අංකුරයක් මේ චූටි අංකුරයක් තියෙනවා මේ ඔක්සීන කරන වැඩේ ඔක්සීන දැන් මෙතන නිපද වෙනවා නිපදලා කොහෙටද යන්නේ කොහොමද උඩ යන්න තරන්නේ උඩ තින හතර යන්නේ මේව පාතට එනවා පාතට ඇවිල්ලා කරන වැඩේ මේ අංකුරයට කීයටවත් වර්ධනය වෙන්න දෙන්නේ මෙයාගේ වර්ධනේ එහෙනම් මොකක් කරනවද? නිෂේධනය කරනවා. නිෂේධනය කරනවා. මෙයාට වර්ධනය වෙන්න දෙන්නෙම නැහැ. මට කියන්න මේ වර්ධනේ මේ අංකුර දෙක වර්ධනය කරගන්න ක්‍රමයක් තියෙනවා. ගෙවල් වල වර්ධ පිටියේ රෝලුවක් වදාවක් කරනවා නම් දන්නවා. ඔය අංකුර ටික වර්ධනය කරගන්නේ කොහොමද? යන් බලන ඔය අංකුර වර්ධනය කරගන්නේ කොහොමද කිය? අග්‍රන්ත අංකුරේ දෙන්නම නෑ වර්ධනය වෙන්නේ. ඇයි? ඔක්සීන පහලට එවලා අර අංකුර දෙක වර්ධනය වෙන්න දෙන්නේ නෑ. නිෂේධනය කරනවා. කිසිම අංකුරයකට වර්ධනය වෙන්න දෙන්නේ නෑ. මහා කාණටිය තමයි උඩට යනවා. මෙයාට වර්ධනය වෙන්න දෙන්නම නෑ මේ අංකුර වලට. කොහොමද අපි ඔය අංකුර ටික වර්ධනය කරගන්නේ? අග්‍රස්තේ කපලා දාන. හරියට හරි රුවන්ත. අග්‍රස්තේ කපපු ගමන් මෙන්න වැඩේ වෙන හැටි මෙතන මම දැන් කපු අග්‍රස් දැන් නෙවෙයි කැපුවේ ඔගලන්ට පාඩම රෝන් නිසා එදා කැපුවේ එදා දවස් දෙකක් විතර කලින් කැපුවේ එදාට දවස් 10ක් විතර වෙනවා දැන් එතන මේ අග්‍රස් එක මම කපලා දැම්මා මේ මෙතන නෑ ඇයි මේ අංකුර නිෂේධනය කරනවා දැන් මොකද වෙන්නේ දැන් දැක්කනේ ද වර්ධනය වෙලා එන හැටි මෙයා වර්ධනය වෙනවා මෙයා වර්ධනය වෙනවා මේක වර්ධනය වෙනවා මේක වර්ධනය වෙනවා අර වර්ධනය අග්‍රස්ථාංකුරය පාර්ශ්වික අංකුර අංකුරය වඩක් තියෙනවා පාර්ශ්වික අංකුර බලන්න
පාර්ශ්වික අංකුර පාර්ශ්විකව ගොඩක් තියෙන ගස්වල තර මෙන්න මේවා මෙතන තියෙනවා එකක් මේ එක පාර්ශ්වික අංකුරයක් මේ කොළේ අනිත් පැත්තේ මේවා තියෙන්නේ කොළේ කොළයක් ළඟ තියෙන නේ කොළේ පටන් ගන්න තැන තියෙන පාර්ශ්වික අංකුර මෙයක් පාර්ශ්වික අංකුරයක් මෙයක් පාර්ශ්වික අංකුරයක් හරි පාර්ශ්වික අංකුර වර්ධනය වීම නිෂේධනය කරනවා ඔයගොල්ලෝ ගෙදර තියෙනවා මොකක් හරි පැලයක් මිරිස් පැලයක් තියෙනවා නම් කරටිය කඩලා බලන්න කරටිය කඩපු ගමන් ගහ තාත්තල කියන්නේ පඳුරු වගේ හැදෙනවා පැලයක් හිටවන්න ඕනේ දවස්වල චිකන්ගේ හිටවන ටික ලොකෝ නම් කරටිය කඩලා බලන්න මොකද වෙන්නේ කියලා දැන් ඔක්සිජන් වල දෙවනි කාර්යය අපි කිව්වේ එකක් සෛල දික් කරනවා දිගින් වැඩි කරනවා දෙවනි කාරණාව මේ විදිහට පාර්ශ්වික අංකුල වල වර්ධනය නිෂේධනය කරනවා නිෂේධනය කරන මඩපවත්තන නවත්තන අක්‍රිය කරනවා එයා ඉදින් ඔහේ ඉන්න චූටියට අංකුරේ හතර කඩපු ගමන් ටක් ගාලා දික් වෙනවා නේ ටක් ගාලා වර්ධනය නැත්තම් කොළේ මුල චූඩියට ඔහෙ තියෙන මේ තියෙන මේ තියෙන කොළේ මුල චූඩියට දැන් අදල ඉවරයි නේ හරි නේ හරි දරුවන්ට හරි ටීචර් එහෙනම් ලියාගමු දෙන්න ශාකයේ අග්‍රස්තයේ නිපද වෙන ශාකයේ අග්‍රස්තයේ නිපද වෙන ඔක්සීන ඔක්සීන කියන්නේ දියරයක් කියලා හිතාගන්නකො ඔක්සීන පහලට විසරණය වේ පහලට ගමන් කරනවා පහලට විසරණය වේ ටීචර් කියන්නකො ශාකයේ අග්‍රස්තේ නිපද වෙන ඔක්සීන පහලට ගමන් කරයි කියලා කියන්නේ පහලට ගමන් කර. පහලට ගමන් කර. පරීක්ෂණය කරලා බලන්න ඕනේ මොකද්ද පරීක්ෂණේ මේ විදිහේ තියෙන ශාකයක මිරිස් පැලයක් ඔබලගේ වත්තේ තියෙන ශාකයක් සාමාන්‍ය අඩියක් විතර සෝනාර කමක් නේ ඉතින් අඳුනාර කමක දැන් හැබැයි අපර්ටිව නෙවෙයි පොළ දෙක තුනක් තියෙන්න ඕනේ කිරස් මේ අග්‍රස්තේ මේව කඩලා දාන්න මේ බලන්න මම කඩලා පෙන්නන්නම් මේව කඩනවා කැඩුවට පස්සේ ටික දවසක් යනකොට මේ විදිහට අර ශාක පත්‍ර මුල තියෙන අංකුර මේ විදිහට වර්ධනය වෙනවා. එතකොට මේ අග්‍රස්තය කැඩුවම දැන් මොකද කියන්න වෙන්නේ? මොනවද නැති වෙලා යන්නේ? ඔක්සීන? ඔක්සීන නිපද වීම නැති වෙලා යනවා. රුවන්ත විතරේ කතා කරන්නේ. ඔක්සීන නිපද වීම නැති වෙනවා. අග්‍රස්තය නිපද වෙන්නේ ඔක්සීන. එතන කඩලා දැම්මා මම ඉතින් ඔක්සීන නැහැනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පාලනය කිරීමේ පාලනය ගිලිහනවා. ඊට පස්සේ මේගොල්ල ටක් ගාලා වර්ධනය වෙනවා. එතන අපි දැන් ලිව්වා මොකද ලිව්වේ අන්තිමට පාර්ශ්ව එතන ලියා ගමු විසරණය වේ. එමගින් පාර්ශ්වික මෙතන අකුරු හරියට තියෙනවා පාර්ශ්වික ඔයගොල්ල හරියට වරද්දන වචනයක්. පාර්ශ්වික කියන වචනේ ඔයගොල්ල හරියට වරද්දන වචනයක් අකුරු හරියට ලියා ගන්න. එමගින් පාර්ශ්වික අංකුර වර්ධනය වීම නිෂේධනය අකුරු බලලා ලියන්න ඕනේ මේ වචන අලුත් වචන මේ වචනේ නමේදිමයි අපිට අහුවෙන්නේ පාර්ශ්වික අංකුර වර්ධනය වීම නිෂේධනය කරයි මඩපවත්තයි අක්‍රිය කරයි නිෂේධනය කරයි ශාකවල
शाखावल अग्रस्ते खड़ा देमो बिटे शाखावल अग्रस्ते खड़ा देमो बिटे रिकीली देमी में सिद्धुवन्नी शाखावल अग्रस्ते खड़ा देमो बिटे रिकीली देमी में सिद्धुवन्ने ए निसाय शाकवल अग्रस्ते कड़ा देमो इधर रिकली देमे में सिद्धुआन ने एनी सायर मैं सुबह में क्या आता उस समय दानव आने आता उस समय हम हो गए मांगना है ना अभी मैं बैठे मुकादमे में बैठे मैं रिकली दाम्मा करने बैठे रिकली दाम्मा करना ना अग्रस्ते का बादान नॉली अभी मैं का प्रायोगिक प्रायोगिक विधिवत ऑक्सीजन तो मांग आने एक आपी इतने दा जीवित है दी प्रयोजन ये टकान ना अवस्था में कभी क्रियात्मक करवन अवस्था वक क्या ने किया क्या ना अवस्था अवस्था वक नहीं अवस्था उड़ती है ना अवस्था मनोविज्ञान है समान अब वगैरह वाले अरे ये वैडी उसे की पुरे मुखारण्ड बैठने अब ये तरह दिया है ना කරටි කඩනවලු එතකොට අඹ ගහේ හොඳට දළු දාලා අතුල ගෙඩි හැදෙන්න පටන් ගන්න නැත්නම් ඉතින් අඹ ගහ උසට යයි ගිහිල්ලා ගෙඩි හැදුනට ගෙඩියයි එකයි දෙකයි හැදෙන්නේ අය අතු නැණි වැඩි ඊට පස්සේ කඩන්න ඉතින් ලොකු ගහකම ඉතින් හෙලිකොප්ටර් එකක් තෝනේ උස ගියට පස්සේ උස වෙනවා ඒ හින්දා අපි ගස් අග කරටි කඩලා කප්පාදු කරලා ගන්නවා එතකොට ළඟ ළඟ පාතවල බිම ඉදලා ගෙඩි ටික කඩා ගන්න පුළුවන් අත උසගෙන ඉන්නවා මන්දන් නම් කියනයි කියන්නුන ගිම්හානි තව උදාහරණයක් කිය. තේගහ තේගස තේගස් තේගස් කප්පාදු කරන්න ඕනේ. ඔතන ඉන්න හැමෝම තේගස් දැකලා තියෙනවා. ඕගොල්ලෝ විශ්වාස කරන්න ඇති කතාවක් මම කියන්නම්. මේ තේගහ කප්පාදු නොකරොත් කප්පාදු කරාම නම් ඉතින් බිම ඉඳලා දරු කඩන්න මෙහෙම හැදෙනවනේ. तेगा कप्पा दुनो करो कोस का कवे है देनो विश्वास करने पुलवान इससे रावा वोगन की लवाता तीनो मत को मैं एक ही दिमाग कप्पा दुनो करो तेगा कप्पा दुनो करने तो है देन नहीं रहो कोस का कवे आतु ददा वार्ता ने वाला जाएंगे दिको में दारु करने दिया में ए इन दबी तेगा कप्पा दुनो करना क्या ने कर හොඳට ලියලා එනවා අපි කරන්නේ කපන වෙලාවලුත් තියෙන තේගස් කප්පා දුක් කරනවා අපි දළු කඩනවා දැල්ල කැඩුවාම ඊළඟ කොලේ දැනි ආයි දළු දදා මේක පඳුර වගේ හැදෙනවා නැත්තම් වෙන්නේ කොස් ගහක් අම ගහක් වගේ වර්ධනය වෙන්න පටන් ගන්නවා තේගස් එතකොට ඒ නිසා තේගස් කප්පා දු කිරීම චැනල්දී අත උස්සගෙන ඉන්න තව එකක් කියන්නේ චැනල්දී මල්ගස් මල්ගස් මම මල්ගස් නමක් කියන්නේ सामान भी मलगा नाम क्या कप्पा दुगल लादे वातुसुदु वातुसुदु कप्पा दुगल लादे बे ये भी क्या जाय सिंह है क्या ना कप्पा दुगल लादे ने का उद्यान वाला पांडुरु उद्यान वाला पांडुरु उद्यान वाला पांडुरु පඳුරු කියන්නේ ගස් කපලා කපලා මේ ගියානම් ඔය හග්ගල මල්ලත් එහෙම ගස් ලස්සන වැඩ කපලා හදලා තියෙනවා. ඇයි කපන්නේ? කැපුවාම තමයි දළු දාලා ගහ ඔය ගෙඩි වගේ හැදේ. ඊළඟ චනෝදි තව උදාහරණයක් කියන්න හදන්න. කියන්න. රුවන්තය තව එකක් කියනවද?
उदाहरण वाहन ये गस कपड़ा असल का हदला दिए ना गेड्डी वागे हदला दिए ना गेड्डी वागे मैं वही थी मुझे नौला कपड़ा हदला दिए ना केक विदिर कपड़ा हदला दिए ना मैं गस सर नाम है क्रिस्टिना ये क्रिस्टिना गस दालू रातु का आटा है ऐसे इधर बालन पर पैर ने दालू रातु निशा माल पीपी लगा दी एक आई मैं गस मैं विदिर रीड वाले हाई वे के अनोर मांगी ने कल्पना और गाना वो कोट्टा है यहाँ कोट्टा है मैं हाथ पड़ी दस गया पन मात का उदाहरण जीवित प्रयोजन तेगस कप्पाद पिरी देख मल वेटवा अरे लोगों कतरोड़ी कपला हदन विशेष शाख सकस्कर विशेष शाख सकस्कर एक तो देन गाने शाके यार मांग की हुए रातु दारु शाके एक तमाई अदा उद्यान वाला बाहुलाव में ये देन मांग की हुए हाईवे के मैं तो दिया ना किया ना ये शाके जाती है नाम है फॉर क्रिस्टिना फॉर क्रिस्टिना मेरे का कपल आसर ढाढ़ा गाना महानसिया उद्यान विद्या वेदी उद्यान विद्या उद्यान विद्या वेदी पंदुरु शाक पवत्ता गेनी उद्यान विद्या वेदी पंदुरु शाक पवत्ता गेनी ऑक्सीन कथा करें ऑक्सीन क्या है शाक वाले मैं अग्रस्ते सह मूलाग्र निपदेन दीरिया अभी क्या शाक वर्धक द्रव्य शाक हॉर्मोन पे वचन धारण अतर शाक हॉर्मोन
එතකොට දැන් මේක මෙයා පහළට ගමන් කරලා එකක් තමයි මේ අංකුර වර්ධනය නිෂේධනය කරනවා ඒ නිසා කරටි කඩන්න කිව්වා ඒක ඕගොල්ලන්ට කරන්න ඕන පරීක්ෂණයක් ඒක මං කරාට වැඩක් නෑ ඕගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නෑනේ ඕගොල්ලෝ ගෙදර තියෙන ගහක කරටියක් කඩලා මේ දළු දාන එක නිරීක්ෂණය කරා ඊළඟට තමයි සෛල දික් වෙනවා එක පැත්තක සෛල දික් වෙච්ච ගමන් ඒකට මම උදාහරණයක් පෙන්නුවා සෛල දික් වෙච්ච ගමන් ගහ ඒ පැත්තට නැමිලා වර්ධනය වෙනවා දැන් මේක වෘත්තයක් කියලා ගත්තොත් මේ පැත්ත වැඩි වැඩි දුරක් තියෙනවා එතකොට ශාක ඒ පැත්තට වර්ධනය වෙනවා ඒ අනුව ශාක හිරුවෙලි ඇති සිට වර්ධනය වීම කරේ බලපානවා ඔක්සීන ඔක්සීන බලපාන දැන් ඔක්සීන කතාව ඉවරයි දැන් දෙවනි ශාක හෝමෝන එක නම ලියලා තියෙනවා මොකක්ද නම ඉබරලින් ඉබරලින දෙවනි ජාතිය ඉබරලින නම් ලියා ගන්න හරියට ඒක ඔක්සීන අපි ආසන් කරා මෙයා දැන් ලියන්නේ ඉබරලින ඉබරලින් ඉබරලින් කිව්වත් කමක් නැහැ ඉබරලින කිව්වත් කමක් නැහැ ඉබරලින් කියන්නේ ඒක නම දැන් ඉබරලින් වලින් කරන වැඩේ තමයි ශාක කඳ දික් කරනවා ශාක කඳ දික් කරාම ගහට මොකද කියන්න හොයන්නේ උස යනවා උස යනවා ශාක කඳ දික් කරාම ගහ උස යනවා ඕගොල්ලෝ දැකලා තියෙනවනේ ගෝවා අපි හැමෝම දැකලා තියෙනවා ගෝවා දැන් ගෝවා ගහගෙන අහගන්නකෝ දැන් ගෝවා ගහ ගත්තාම මේ සාමාන්‍ය ශාකයක් මං අඳින්න හරි රවුම් කොළ තියෙන ශාකයක් මං අඳින්න රවුම් කොළ තියෙන එක උඩට එන්නේ පොඩි කොළ තියෙන පොඩි කොළ දින ශාකයක් මේ ගහ මේ ශාකේ පේනවනේ දැන් ඔන්න මේ ගහ මෙන්න මෙහෙම ප්‍රෙස් කරොත් පහලට තෙරපුවෝ කොයි වගේ ගහක් හැදෙයිද පහලට තෙරපුවත් මේ අතර දුර ඉතාම අඩු කරොත් මේ කොළ දෙක ඔහොම තියෙනවා අනිත් කොළ දෙක ඔහොම තියෙනවා අනිත් කොළ දෙක ඔහොම තියෙනවා අනිත් කොළ දෙක ඔහොම ඒක තමයි මොනවද ගෝවා ගෝවා ගහේ වෙලා තියෙන්නේ ගෝවා ගහ උස ඉදා ඉතාම අඩුයි මේ විදිහේ ශාකයක් මේ වගේ මෙයා කවුරුත් කළා නෙවෙයි මේම මේ විදිහට තමයි ගෝවා ශාකය හැදෙන්නේ දැන් මේ තියෙන ගෝවා ශාකයට මේ ගෝවා ගෝවා ගෙඩියනේ අපි කියන්නේ ගෙඩිය කිව්වට ගෙඩියක් නෙවෙයි ඒක ඒක ශාකයක් මේ ගත්තට පත් වීමෙන් ඇදිච්ච දෙයක් කොළ ගලවන්න පුළුවන් නේ වටේට එතකොට මැද තියෙන කඳ ගෝවා ගහින් එතකොට දැන් මේකට ගිබරලීන ගැහුවොත් ගිබරලීන ගැහුවොත් දැන් කඳ මොකද වෙන්නේ කඳ උස යනවා වෙනවා උස යනවා අච්චුපතේ බලන්න පිටුවන්ක හැමෝම බලන්න 85 85 බලන්න ගිබරලීන් ගහපු ගෝවා ගහක් තියෙනවා අසුපා බලලා ඉන්න අසුපා ගිබරලින් ගාව ගෝවා ගහක් තියෙනවා දැක්කද කවුද මේ මොකද කරන්නේ යා ගහේ නැගලා ගහේ කරටි කොහොමද ගා ඉනිමගකුත් තියලා නේද ඉනිමගකුත් තියලා මෙයා මෙයා අපි කියමුකෝ මෙයා අන්තිම අඩි 5ක් උසයි කියලා එතකොට අඩි 5 කියන්නේ සාමාන්‍ය අපේ උසනේ මන්ද මනම් අඩි 5යි එතකොට ඒ උසටත් වැඩිය උසයි නේද එයාටත් වැඩිය උසයි මේ ගෝවා ගස් ටික ඇයි මොනවා ගහලද මේ ගිබර්ලීන් ගහලා ගිබර්ලීන් ස්ප්‍රේ කරපු ගමන් මොකද වෙන්නේ මේවා කඳන් දික් වෙන්න පටන් ගන්නවා ගිබරලීන් එතකොට අපි දැන් ලියන්න යන්නේ ගිබරලීන් ගැන ලියන්න යන්නේ එහෙනම් මාතෘකාව ලියා ගමු
ගිබරලීන් මගින් ශාකර් කඳන් දික්වීම සිදු කරයි. ගිබරලීන් මගින් ශාක් කඳන් දික්වීම සිදු කරයි. ඊළඟට දෙක පල වර්ධනය වීම කෙරෙහි බලපා පල වර්ධනය වෙනවා එතකොට බල වර්ධනය කෙරෙහි බලපාන. දැන් ගිබෙල්ලීන් ඔයගලන්ට ගොඩක් කියලා දෙන්න කියලා නෑ සිලබස් එකේ චුට්ටයි තියෙන්නේ දාලා. හැබැයි මේවා ඉතින් ආයෙ අපි 10 11 ඉගන්නවා උගන්වන්නෙත් නෑ. ඉතින් ඔච්චරම තමයි. ඊළඟට ලියාගම තුන්වෙනි ජාතිය සයිටෝකයිනීන්. සයිටෝකයිනීන් සයිටෝකයිනීන් අකුරු බලන්න සයිටෝකයිනීන් අපි බල ලියා ගන්න සයිටෝකයිනීන් සයිටෝකයිනීන් එතන මෙයා කරන එක වැඩක් තමයි සයිටෝකයිනීන් එක දාලා ලියා ගම එක ශාකවල මුල් ඇදීම වේගවත් කරයි ශාකවල මුල් ඇදීම වේගවත් කරයි දැන් මේ විදිහට එකක් තියෙනවා මෙතන මේ මේ විදිහ එකක් වෙළඳ පොලේ තියෙන එකක් පේනවද මේ නම නෑනේ පේනවද නම එතන මේ මුල් ඇදීම වේගවත් කරන જાතියක් දැන් මේවා ශාකවල නිපද වුණාට මේවා કૃතිමව ඕවන තරම් නිෂ්පාදනය කරලා තියෙනවා මේ හෝමෝන કૃතිමව නිෂ්පාදනය කරනවා දැන් ඕගලන්ට එක උදාහරණයක් කිව්වොත් දැන් ඉන්සියුලින් කියන හෝමෝනේ අපේ ඇඟේ තියෙන හෝමෝන එකක් නමුත් ඉන්සියුලින් වෙළඳපොලේ තියෙනවා ෆාමසියේ තියෙනවා ගන්න ස්පීතාලවල තියෙනවා ඒවා පුජ්ජරිත් මේ බාහිරව કૃතිමව නිෂ්පාදනය කරන්න පුළුවන් එතකොට දැන් මේකෙන් කරන වැඩේ අහමු මේකෙන් කියන්නේ තේ තවාන් දානකොට තේ තවාන් දානකොට කපනවනේ තේ තේ කොළ කපලානේ හිටවන්නේ තේ තවානක් දානකොට තේ මෙන්න මෙහෙම මේ මෙන්න මේ ගානට කොළේ කපලා තමයි තේ තවාන දාන්නේ
उडर रूटिंग पाउडर प्रायोगिक प्रयोजन එතකොට අපි දැන් ලියන්නේ සයිටොකයිනින් ගැන ශාකවල මුල් ඇදීම වේගවත් කරයි. ඊළඟට දෙක දෙවැනි එක සයිටොකයිනින් වල සෛල විභාජන ලියා ගන්නකො මොකද්ද කියලා කියලා දෙන්න. සෛල විභාජනය වේගවත් කර. සෛල විභාජනය වේගවත් කර. සෛල විභාජනය කියලා කියන්නේ බෙදෙන එක. මොකද බෙදෙනවා කියලා කියන්නේ බලන්න මේ එක සෛලයක්. හරි? ශාකසා සතුන් හැදලා තියෙන සෛල වලින්නේ. දැන් මෙයා බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ මේ? ඕම දෙකට බෙදලා මේ සෛල දෙකක් හැදෙනවා. ආයි බෙදෙනවා දෙකට. දෙකට බෙදෙනවා. එතකොට දෙකට බෙදුනහම මෙයා ඕම දෙකට බෙදෙනවා මෙයා ඕම දෙකට බෙදෙනවා ඔන්නෝම සෛල බෙදෙන එකට කියන නම මොකද්ද සෛල විභාජනය වෙනවා එතකොට මේ ක්‍රියාවලියට අපි කියන්නේ සෛල විභාජනය වෙනවා එකකින් දෙකක් හැදෙනවා දෙකකින් ආය හැදෙනවා ඊට පස්සේ තව ආය හැදෙනවා ඊට පස්සේ සෛල ගොඩාක් හැදෙනවා මේ සෛල ගොඩාක් හැදෙනවා එතකොට ඔන්නෝ ක්‍රියාවලියට කියන්නේ සෛල විභාජනය වෙනවා කියලා එතකොට සෛල විභාජනය වෙනකොට ශාකයක් මොනවා වෙනවද එහෙනම් ලොකු වෙනවද ලහ පොඩි වෙනවද ලොකු වෙනවා ලොකු වෙනවා ආ ඉදින්දි වර්ධනය වෙනවා සෛල විභාජනය වෙනවා සෛල ගොඩාක් හැදෙනවා එතකොට මේ ක්‍රියාවලිය කරන්න කවුද දායක වෙන්නේ මේ ගිබර්ලින් කියන හෝමෝන් එක දායක වෙනවා එතකොට අපි මොකද ලිව්වේ ලිව්වේ නෑ නේද දෙක ලිව්වද සෛල විභාජනය වේගවත් කරයි කියලා ලිව්වා ඒකට අද ගන්න මේ රූප සටහන මේ ක්‍රියාවට අපි කියන්නේ සෛල විභාජනය වීම සෛල විභාජන වීම විභාජනයේ යන බෙදි බෙදි අලුත් සෛල ඇති කරනවා එතකොට ශාගය වර්ධනය වෙනවා සෛල විභාජනය වීම අපෙත් එහෙම වෙනවා ඕගොල්ලෝ ජූනි කාලේ සෛල විභාජනය වෙලා විභාජනය වෙලා තමයි ඕගොල්ලෝ ඔය ගන්න ඇවිල්ලා ඉන්නේ තවත් දොට සෛල විභාජනය වෙනවා විභාජනය වෙනවා ඔගොල්ලෝ අම්මල තාත්තල ගන්නට වර්ධනය වෙනවා එතකොට සෛල විභාජනය වෙනවා අපෙත් වෙනවා සාක්ෂාපවලත් වෙනවා විභාජනය කියන්නේ බෙදි 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 යනවා එතකොට සෛල විභාජනය වේගවත් කරනවා සයිටෝකයිනින් දැන් දෙක ලියුවා රූපෙත් ඇඳගන්න සෛල විභාජනය වීම මට කියන්න මේ මැද මන් දාලා තියෙන තිත මොකද්ද කියලා සෛල වල මැද තියෙන එකට මොකද්ද කියන්නේ මෙයස්තිය මෙයස්තිය රුවන්ත මෙයස්තිය මේ ලකුණු කරලා තියෙනවා මෙයස්තිය සෑම සෛලයකම මැද තියෙනවා මෙයස්තිය මෙයස්තිය තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ මෙයස්තිය 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 එම සෛලයකටම මෙයස්තියක් තියෙනවා. දැන් බෙදි බෙදි ගිහිල්ලා ඉතින් වර්ධනය වෙනවා. චූටි ගෙඩියක් නම් බලන්න මෙහෙම වෙනකොට ගෙඩිය වර්ධනය වෙනවා.
චූටි අඹ ගැටයක තියෙන සෛල ලක්ෂණන් ලොකු අඹ ගැටයක සෛල මිලියනයක් විතර තියෙනවා. එතකොට සෛල මේ විදිහට වර්ධනය වෙනවා. පල වර්ධනය වෙනකොට මල් පිප් වෙනකොට සෛල වර්ධනය වෙනවා. වය සෛල විභාජනය වෙනවා. බෙදි බෙදි සෛල සංඛ්‍යාව වැඩි කරනවා. අපි ඇඟේ සෛල ඔයගොල්ලෝ ඉතන කීයක් තියෙනවා කියලා. වැඩිහිටි පුජ්‍යලයෙකුගේ වැඩිහිටි පුජ්‍යලයෙකුගේ අම්මා තාත්තා වගේ. වැඩිහිටි පුජ්‍යලයෙකුගේ ශරීරයේ සෛල කීයක් තියෙනවා කියලා දැන්. හැට පේනවා සෛල? නෑ. යවි හැට පේනවද? නෑ. නෑ. අනික්යෙන් බලන්න. සාමාන්‍ය වැඩිහිටි පුජ්‍යලයෙකුගේ ශරීරයේ සෛල ट्रिलियन हाथियन वेगवाइल विभाजन वेगवा වැඩි වෙනවා වැඩි වෙනවා තුන දාලා ලියා ගමු පුෂ්ප පුෂ්ප කියන්නේ මාළනේ පුෂ්ප පත්‍ර පත්‍ර කියන්නේ කොළ මල් කොළ ගෙඩිනේ පුෂ්ප පත්‍ර හා ඵල ඵල අපුරු බලන්න මේව ලියන්නේ මේ මේව ලියන්නේ ඵල ඵල වල වර්ධනය කෙරෙහි බලපා වල වර්ධනය කෙරෙහි බලපා දැන් නම්බර කීයක් ලිව්වද 3ක් बीज प्ररोहणे बीज प्ररोहणे प्ररोहणे बीज බලන් පරෝහණයේ වෙච්ච බීජයක් මොකද එනම් පරෝහණය වෙනවා කියන්නේ මුල්ලදිනා පැලවෙනවා මේ තියෙන අග්‍රස් සංකුරේ මේ පැලවෙන්න ඇවිල්ලා මේ තියෙන්නේ මුල එතකොට මේ පරෝමට මේ බීජය මොකද්ද කියලා කියන්නේ දස්කලන් දන්නා නම් කිව්වේ ඇගි බෝන්චි हमारे क्या रहने कैमरा में पहले पढ़ने बोल चुकी हूँ तलाद अपने ऐसे में दबले आते हैं काउपी दबले आते हैं अपुन मैं कमर नहीं रखी हुआ तो मुकदमे का खड़े लोग एक यार ना पुलों मुकदमे कैमरा में पहले है टीवी में हल्ला लगा लगे नहीं थी ये तो बीज पर तो हने के रहे बाल पाना मन और बाल पान की पर लेन बाल पान ऐसा पहला वेन ये तो बीज पर तो हने के रहे बाल पान ඊළඟ අන්තිම ශාක වියපත්ති මොකද වියපත් වෙනවා කියන්නේ වයසට එනවා ශාක වියපත්ති ප්‍රමාද කරයි ඕමේ ශාක වියපත්ති ප්‍රමාද කරයි हालाती है मैडम
එතකොට මේ ගහන ජාතිය මේ ගස්වල ගෙඩි ඉදෙන්න බලපාන ජාතියක් තියෙනවා කාබයිට් මම මෙතන ලියන්න ඇති කියලා ඉතින් කියලා ධාතියක් තියෙනවා ශාකවල හැදෙන. ඉතින් මේ ඉතින් වලින් මේ ගෙඩි ඉදවනවා දැන් කෙසෙල් කැණක ඉතින් හැදෙනවා. හැදිලා මොකද වෙන්නේ කෙසෙල් කැණ? ඉතින් කෙසෙල් කැණ අද ගපුවොත් අද විදිනවද කියන්නකො? කෙසෙල් කැණ ඉදිච්ච කක ගපුවොත් නම් ඉදලා තියෙන්නේ. පෙහෙච්ච එකක් කැපුවොත් සාමාන්‍ය දවස් දෙකක් විතර යනවා හොඳට. හැබැයි හොඳට ගෙහෙකට පෙහෙවන කපුල දවස් දෙකෙන් ඉදෙනවා. එතකොට දැන් මේ ඔයගොල්ලෝ විශ්වාස කරනවා ඔය සමහර කෙසෙල් කන් ලොරිවල ලොරියේ අමු කෙසෙල් කන් පටවගෙන කොළඹට යනකොට කෙසෙල් කන් ටික ඔක්කොම ඉදිනවා. හේතුව තමයි මේ එතින් કૃතිමව ගහන කෙසෙල් කන් වල යවුවාම ඔක්කොම ඉදෙනවා. ඉතින් විකුණ ගන්න ඉක්මනට විකුණ ගන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ තීන් තමයි ගහන්නේ කෙසෙල් කැන් ප්‍රතිමෝ ඉදවා ගැනීම සඳහා. හැබැයි ඉතින් නැට්ටයි මර මොකද්ද නැද තියෙන වහල්ල කියන්නේ? නැට්ටයි වහල්ලයි ඔක්කොම ඉදෙන මුළු කැනම. දැන් ගෙදර කන ඉදෙන්නේ එහෙම නෙවෙයිනේ ටික 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 ඉදෙන්න අනිත් කර වහල්ල කියලා කිදෙන්නේ නැහැනේ. එතකොට මේවා ගැහුවාම මේ මුළු ඔක්කොම ඉදෙන. ඉතින් ඒවා ප්‍රතිම වර්ධක ද්‍රව්‍ය ඉතින් ප්‍රයෝජනෙට ගන්නවා ඉතින් මිනිස්සු. එතකොට දැන් අපි ලියන්න යන්නේ මාතෘකාවල් ලියන්න ශාක පත්‍ර මාතෘකාවල් ලියාගන්න ශාක පත්‍ර හා ඵල ඵල පතනය වීම මොකද පතනය වෙනවා කියන්නේ වැටෙනවා වැටෙනවා ගැලවිලා වැටෙනවා පතනේ වෙනවා කියන්නේ ගැලවිලා වැටෙනවා. අර මෙන්න මේ පොලේට මේ බලන්න මේ පොලේ මං කියන්නේ මේ කහපාට පොලේ ගැන. මේ කහපාට පොලේ මෙතන මේක කරලා. කහපාට පොලේට හෙට අනිද්ද වෙනකොට මොකද කියන්නක වෙන්නේ? බිමට වැටෙනවා. බිමට වැටෙනවා. බිමට වැටෙනවා. ගැලවිලා බිමට වැටෙනවා. මෙයා මෙන්න මෙතනින් හරි ලේසියෙන් ගැලවිලා බිමට වැටෙනවා. එතකොට ගැලවිලා බිමට වැටෙන්නේ මේ මේ ලපටි කොලේ නෙවෙයි. මේක මෙයා ගැලවිලා බිමට වැටෙන්නේ නෑනේ. මේ සෑහෙන වයසක් ගියාට පස්සේ ගෙඩි නම් බොහෝ විට ඉදුනහම මේ විදියට ගැලවිලා වැටෙනවා. එතකොට ගැලවිලා වැටෙන එක අපි මේ කතා කරන්නේ යන්නේ දැන්. ඒකටත් බලපාන්නේ මේ ශාක හෝමෝන. දැන් මේ පත්‍රවල නිපද වෙන හෝමෝන්ස් තියෙනවා ඒවා. මේ කොලේ නිපද වෙන හෝමෝන මේ කොලේට අපි කියෝ මාස දෙක ගියාට පස්සේ ඒ හෝමෝන් නිපද වෙන්නේ නැතුව යනවා. නිපද වෙන්නේ නැති වුණාට පස්සේ මේ වර්ණය වෙනස් වෙනවා. වර්ණය වෙනස් වෙලා මෙන්න මෙතනයි ගහයි මෙතනයි කඳයි අතර සෛල ස්තලයක් සෑදෙනවා. ඒකට කියනවා අපි ඡේදස්තරය කියලා. එතනින් තමයි මේක ගැලවිලා වැටෙන්නේ. එතන ගැලවිලා වැටෙන්නේ හේතුව තමයි මේ ගොල් මේ පත්‍රය ශාක වර්ධක ද්‍රව්‍ය නිපදවන එක නිපදවන්නේ නැති එකද? නිපදවන්නේ නැති එක. නිපදවන්නේ නැති එක මිනිස්සුන්ගේ තොල් වලේ වෙනවා සමහර හෝමෝන්ස් වියපත් වුණා. එහෙම නැත්නම් මේ වගේ වයසට ගියාම නිපද වෙන්නේ නැතුව යනවා. ඒක ශාක වලට සතුන්ගේ තියෙන ලක්ෂණය. එතකොට දැන් අපි ලියන්නේ මාතෘකාව ලිව්වා. එතෙන්ද ලියනවා පළහා පත්‍ර පල කිව්වේ ගෙඩි පත්‍ර කියන්නේ කොළ පළහා පත්‍ර පතනය වීම. පතනය වීමේදී පළහා පත්‍ර පතනය වීමේදී ඒවායේ නටුවෙහි ඒවායේ නටුවෙහි නටුව කියන්නේ නැට්ටනේ. ඒවායේ නටුවෙහි කඳට ආසන්නව කඳට ආසන්නව
අහට ආසන්නව ඡේදස්තරය ඡේදස්තරය ඡේදස්තර මේ ස්තරය කියනකොට මේ තයන්න මාත්‍රාණ හේම ලියන්න එපා ඡේදස්තර මේ ස්තරය කියන මේ තයන්න කියන්න ඉතින් නැන්නේ ඡේදස්තරය ඡේදස්තරේ නැමැති පටකය වර්ධනයේ ඡේදස්තරය නැමැති පටකය පටකයක් කියන්නේ සෛල ගොඩක් ඡේදස්තරය නැමැති පටකය වර්ධනයේ ඡේදස්තරය සෑදෙන්නේ ඡේදස්තරය සෑදෙන්නේ මොනව නැති වුණාමද ඡේදස්තරය සෑදෙන්නේ මොනව නැති වුණාමද ශාකවර්ධක ද්‍රව්‍ය නැති වුණා ශාකවර්ධක ද්‍රව්‍ය ඡේදස්තරය සෑදෙන්නේ ඒ වායේ නිපද වෙන शाक वर्धक द्रव्य शाक वर्धक द्रव्य प्रमाण अडवी मनीषा पलहा पत्र गिली वेटेने පළහා පත්‍ර ගිලිහි වැටෙන්නේ ඡේදස්තරයෙන් ඡේදස්තරයෙන් තමයි ගැලවෙන්නේ ඉතින් මේ හෝමෝන මේ ශාක වර්ධක ද්‍රව්‍ය එහෙම නැත්නම් ශාක හෝමෝන කෘතිමව නිෂ්පාදනය කරලා තියෙනවා නිෂ්පාදනය කරලා ඉතින් මේ වගේ ටින් වල බෝතල් වල දාලා මේ අර තෙල් පොහොර තියෙන කඩේ විකුණන්න තියෙනවා එතකොට ඒ වගේම නොයෙකුත් ප්‍රයෝජන ගන්න මේවා අද දියුණු කෘෂිකාර්මික ක්‍රමවල විශාල වශයෙන් ප්‍රයෝජනෙට ගන්න. එතකොට අපි දැන් ඒ ටික තමයි කතා කරන්න යන්නේ. එතකොට එහෙම නිෂ්පාදනය කරපුවා ඉතින් වැරඳ පොලේ තියලා ඊට පස්සේ ගෙනල්ලා වතුර දාලා ටැංකි වලට දාලා එහෙම ගහනවා. දැන් අපි ලේසියෙන් තනකොළ විනාශ කරන්නේ කොහොමද කියන්නේ? ඉඩම් වල. කොහමද තනකොළ එලි කරන්නේ කොහොමද ඉඩම් ලේසියට කරන්නේ කොහොමද බෙහෙත් උදුළු ගන්නවා බෙහෙත් ගන්නවා උදුළු ගන්නට වැඩි ලේසියනේ බෙහෙත් ගන්න එක බෙහෙත් ගන්නවා ආව ගෙනාව ටැංකිය දැම්ම අරින් ටිකක් වතුර දැම්ම ඒක දිහා බලව ගන්න දිගේ එක එක යට දිගේ ටැංකිය වැලගත්ත විදිහේ දිගට ඕ වැල්ලුවාම සුමානයක් යනකොට ඔක්කොම තනකොළ ගස් මැරිලා මේ මොනවද ගහන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය ගහන්නේ එතකොට ඒ නිසා කුඹුළු වල ඒවා තේ ඉඩම් වල ඒවා ඔය හැම ඉඩවලම දැන් තෙල් ගහනවානේ තෙල් ගන්න මිනිසුත් නැහැ නේද අනිත් එක වැඩෙත් ලේසිනේ හැබැයි ඉතින් හොඳයිද නැද්ද කියන්නේ තෙල් ගහන එක හොඳ නැහැ හොඳ නැහැ එලි කරනවා නම් හොඳයි එලි කරලා ඉතින් පස් ටික ගසලා තනකොළ ටික ගහ මුලට දාලා එහෙම කරනවා නම් ඇත්තටම ඉතින් හොඳයි නමුත් විශාල වශයෙන් ඉඳන් තියෙනකොට එහෙම කරන්න බෑ අනිත් එක දැන් ශ්‍රවිකයොත් නැහැ ඒ නිසා ලේසියට කරන්න එක දවසින් අක්කර 10ක්වත් එලි කරද්ද හැකි ටැංකිය වැදගත්තා තෙල් ගැහුවා කුඹුරු වලට ගහලා කුඹුරු වලට ගහම ගොයම් ගස් මැරෙනවද කුඹුරු වලට ගහම ගහන්නේ ගැහුවාම කුඹුරු වල තියෙන වලෝයි මැරෙන්නේ පුදුම වැඩේ කියන්නේ තනකොළ විතරනේ මැරෙන්නේ ගොයම් ගස් මැරෙන්නේ තේ ගස් වලට ගැහුවාම තේ ගහ මැරෙන්නේ තනකොළ ටික මැරෙන්නේ එතකොට ඒ විදිහට බලන්න එහෙම කෘතිම වර්ධක ද්‍රව්‍ය නිෂ්පාදනය කළා තියෙනවා
දැන් අපි ඒ ටික කතා කරන්න ආදැන් අපි මේ ටික වගුවකට CR පිටුවක්ම බෙදා ගන්නකො දෙකට මාතෘකා ලියලා ඉන්න මාතෘකා ලියන්න කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම කියලා ලියලා CR පිටුවක්ම දෙකට බෙදන්නකො හරියට දෙකට බෙදන්න अरे रोल पैन पैन साल वाला कंटा आ रखे ना वैन नॉन है अच्छी पोते डिफेंस मारना होगा लंबे वंदी दी ना नीटी कर रहे हैं ना कुमार ने नेता माँग बड़ा क्यों हुआ ये हो यार दूर हो ये तो बड़े दिन कट रहे हैं अरे सांदुलाइन जाना Money. Here, Tiavi. Hari teacher. Devini Hari. Hari teacher. ये तो बोलते हैं उधर मैं लियान ने पहले की वाबू उधर हेडिंग सब लियान वाले पहले वाले पहले लियान ना कृत्रिम वर्धक द्रव्य कृत्रिम वर्धक द्रव्य प्रयोजन पलवनी पत्ते कृत्रिम वर्धक द्रव्य पत्ते प्रयोजन අපි හැමෝටම තියෙන අත්දැකීම තමයි මේ තනකොළ මැරෙන්න තෙල් ගහන එක. අපි ඒක තමයි දැන් ලියන්න යන්නේ. දැන් ප්‍රයෝජනේ පැත්ත ලියලා ඉමු. ප්‍රයෝජනේ පැත්ත කිව්වේ මොළ පැත්ත ලියුවේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියන්නේ අනිත් පැත්ත කියන් ප්‍රයෝජන. ප්‍රයෝජනේට ලියමු. ප්‍රයෝජන පැත්ත कुंभुरु वाला वैदे ना कुंभुरु वाला वैदे ना पलाल पत्र सहित पलाल पत्र क्या रखिए ना मैं वागे कोड कुंभुरु वाले वैदे ना पलाल पत्र पलाल पत्र मैं वागे पलाल कोड ඔයා මේ වගේ කොළද නැහැ නැහැ පළල් පත්‍ර වල් නාශකයක් ලෙස ක්‍රියා කිරීම කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් නාශකයක් ලෙස ක්‍රියා කිරීම දැන් ගෙදර තියෙනවා ඇති මේ කුඹුරු වලට ගහන තෙල් බෝතල් ඉස්සේ වාරේ තෙල් තියෙන ඒ වාරේ ඇති අපි නල්ලන්නේ නැතුව චුට්ටක් කරලා දිගලකින් වගේකින් අල්ලලා ඒකේ තියෙන විස්තරය කියවලා බලන්නකො මොනවද තියෙන්නේ කියලා ඒකේ මම මේ කියන නම් ඒකේ අච්චු ගහලා තියෙනවා ලේබල් එක කියවලා බලන්න ඕනේ වෙනද නාමයේ නෙවෙයි වෙනද නාම නම් එක එක කියවයි ලොකුවට ගහලා තියෙන ලොකුවට ගහලා තියෙනවා වෙනද නාමයේ ඒක නෙවෙයි මම කියන එක කියවන්න යට ගහලා තියෙන අඩංගු රසායනික ද්‍රව්‍ය හැටියට මොනවද මේ අපි කතා කරන ශාක වර්ධක ද්‍රව්‍ය ගහලා තියෙනවා. එතකොට අපි තනකොළ මැරෙන්න ගහන තෙල් ගැන දැන් කතා කරමු. දැන් වගුවේ පළවෙනි පැත්තේ ලියන්න යන්නේ. අර පැත්තේ ලිව්වනේ පළල් පත්‍ර සහිතේවා මැරෙනවා කියලා. අපි ලියන්න දැන් වර්ධක ද්‍රව්‍ය පැත්තේ එහෙම නැත්නම් හෝමෝන් ලියන පැත්තේ මේ ලියන්නේ. පළවෙනිම ජාතිය 1 කමාවක් දැම්ම 2 මෙහෙම දැම්ම මේක කිව්වේ මේ පළවෙනි එක කියන්න 2 4 DPA මේක තමයි වර්ධක හෝමෝනය 2 4 DPA
විනාකිරි වල.
ना कि अचार दे मगा ने बैन देन मैं इनक घर वेन करमु मकद मे देखम वाय नाशक एम नत्तन तनकोल मरेन्न गहन तेल मैं इनक गेववाम हर मैं इनक गेववाम मेतन तियनवा कुंबुरु वल तनकोल मरन तेल किया अपन मेने किउ मैं देखे हम कराने पलार पत्र वाल नाशक या हॉर्मोन के एक आई ए ए आई ए ए आई ए ए आई क्या ने इंडोल ए ए वाले नामक खाद रखिए एसिटी एसिटी कमले एसिड 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 क्या है मालूम है बिना सीरी अगेन सल्फ्यूरिक एसिड नाइट्रिक एसिड हाइड्रोक्लोरिक अम्ल अम्ल ये तो कौन अम्ल ये तो कौन बेटा ना मांग इंडोर लिटर लिया ले ए ए तेरा ए ए क्या है एसिटी कमले इंडोल एसिटिक अम्ल है बलुआ मक्को बिना किसी अगर दिए नहीं है इंडोल एसिटिक अम्ल इधर माध्यना क्या टीवीयन इंडोल एसिटिक अम्ल है तब प्रयोजन है लिया नहीं दिए नो प्रयोजन है मंदे मैंने मेकिंग की वो प्रयोजन है अब तो कबड़ी मनोकर में අද තමයි මුල් අද්දවා මෙතෙන් ලියන ප්‍රයෝජනයට ඉස්සරහින් අතු කැබලි මුල් අද්දවා ගැනීම අතු කැබලි මුල් අද්දවා ගැනීම එතකොට ඇසිටික් අම්ලව තුනයි. තවත් ඇසිටික් අම්ලයක් දෙනවා මොකද මේ ඇසිටික් අම්ල ටික එකටම දෙනවා මොකද ඒතර ඔයගොල්ලන්ට පාඩම් කරන්න ලේසි. දැන් මේක ඉස්සරහින් ලිව්වා මොනවද ලිව්වේ අතු කැබලි මුල් අද්දවා ගැනීම කියලා ලිව්වා. ඊළඟට තවත් ඇසිටික් අම්ලයක් තියෙනවා. දැන් හතර දානුවකෝ වහන්න. අතු කැබලි මුල් අද්දවා ගැනීම කියලා කියලා මෙහෙම වහන්න. නැත්තම් පාඩම් කරනකොට පටලැවෙයි ඔක්කොම මේ මිරක් ගහලා වහන්න ඉන්ඩෝල් ඇසිටික් කම්ලය ප්‍රයෝජනෙ අතු කබලේ මුල් අද්දවා ගැනීම තවත් ඇසිටික් එකක් දෙනවා මම ඒක දෙන්නේ ඔයගලන්ට ඇසිටික් කම්ල හතරම එක ළඟ එතකොට පාඩම් කරගන්න පුළුවන් ඉන්න එතකොට දැන් හතරවෙනි එක හතර මෙතන ඉරක් ගහලා වෙන් කරා අතර මං හදලා කියන්න ඕනේ. ඔකල නම් හදන්න හරි දක්ෂයිනේ. අතර N A A මං N විතරයි ලියන්නේ N ඇවිල්ලා. නැප්තලි. නැප්තලි. A A acidic acid
Naphthalene acetic amle n mitrai mama liuwe n naphthalene aa acetic acid acetic acid kiyanne acetic amle naphthalene acetic amle prayojane liuwe ne eke naphthalene acetic amle prayojane liyanna thiyena me patten me ovalange watte rabutan gas thiyenawane mehe ithin apo hemodoma rabutan gas thiyena man kiwane birthday ekata rabutan gas kito ganne kiyala den me rabutan athara kaaleta चूड़ी चूड़ी रंबुटान गेट निकांगी सही सेवा मदटी एट सही सेवा कोच्चर गायट वेटना किया गहे हजने देखे पंगो तरी गायट वेटना एवं मन के बटना दहा बाल बीस बटना राधने ගන්න ගියා රුපියල් 20ක් විතර කියනවා දැන් අමුණන් ගෙදියා 105යි දෙන්න ලොකු සයිස් මෙල්ලව රුපියල් 20ක් වටිනවා ඒ තරම් ලස්සනයි රතුපාට ලොකු මේ ගැලවෙන මල්වානේ ගියයි එතකොට මේ ගැට වැටෙන එක අපරාධ නෙවෙයිද බලන්නකෝ මේ අපි විවිධ කැසේද කන්නක් පුරවන්නේ එතකොට මේ ගැට ගහ යට දෙකෙන් පංගුවා අඹ හැදුනාම අඹ ගැට දෙකෙන් පංගුවක් ගහයට ඔච්චර අපරාධද කියන්නකෝ ඒ ගෙඩිය අපිට හොඳ තත්ත්වයේ දක්වා මේ දක්වා වර්ධනය කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කන්නත් පුළුවන් ඉතින් වැඩිපුර තියනවා නම් විකුණන්නත් පුළුවන් කාට හරි ගෙදෙට් කරගෙන දෙන්නත් පුළුවන් මොකක් හරි කරගත්ත හැකි මේම හැදෙනවා නම් වෙන්නේ ඊට කලින් අනේ ගහයට දෙකෙන් පංගුවකට රත් ඇදී කොච්චර අපරාධද එතකොට विश्वास लंका මල්වානේ ගහනවා රම්ටන් ගස්වල දිග බට තියෙන මැෂින් තියෙනවා මේ දැන් අපේ ගෙවල් වල ඒවා නම් සාමාන්‍ය තෙල් ගන්න මැෂින් එක බටේ විතරක් වගේ දිග බට යන්නේ තියෙන්නේ අරවට තියෙනවා දිග බට රම්ටන් ගස් උසයිනේ දිග බට තියෙන මේම ගාන මුළු ගහට ඒකම ඉතින් වලට බලට දාන්න ඔච්චර කන්න බැහැ එතකොට දැන් අපි ගහන්නේ නැප්තලින් ඇසිටික් අම්ලය මේ පැත්තට ප්‍රයෝජනේ ලියන්න गेडी गेडी अकाले अकाले पहनना ही खाली अकाले हेलियाम वेलक्वीम हेलियाम वेलक्वी गेडी अकाले हेलियाम वेलक्वी मनोहर विकुण का
හැබැයි දැන් ඔන්න තව මාසයක් දෙකක් යනකොට අන්නාසි ඇත්තෙම නැහැ. තියෙන කාලයට තමයි තියෙන කාලයට මේ විකුණ ගන්නත් බෑ, විකුණ ගන්නත් බෑ, කන්නත් බෑ. මේ විශාල වශයෙන් තියෙනවානේ. ඉල්ලුවත් ඉතින් බොහොම අඩු මිලට තමයි දෙන්න පුළුවන්. එතකොට හැබැයි අවාරක තියෙනවා නම් ඔන්න තව මාස දැන් ඔන්න අන්නාසි කරා. තව මාස දෙක තුනකින් අන්නාසි තියෙනවා නම් හරි. අන්නාසි නෙවෙයි ඕනම జాතියක් අවාරක තමයි විකුණ ගන්න පුළුවන්. වාරයට හැදෙන කාලෙට ඉතින් විකුණ ගන්න බෑ. ගස් හැදෙ ඉතිරි යනවා නිසා කරන්න දෙයක් නැති වෙනවා. ඒතර ඒ නිසා අන්නාසි වලට ගහනවා මේවා. අන්නාසි වලට මේවා ගහන්නේ කොයි කාලෙටද? අන්නාසි නැති කාලෙට. ඒක නිසා තමයි හැමදාම වෙනද පොලේ අන්නාසි තියෙන්නේ. අපේ ගෙවල් වල අන්නාසි තියෙන්නේ ඔන්න දැන් ගිය මාසෙ තිබුණ ගිය මාසෙ කියන්නේ ජූලි අගෝස්තු ජූලි වගේ තමයි අන්නාසි තියෙන්නේ ඔයගොල්ලන් ගෙවල් වල තියෙනවා හැදෙනවනේ එතකොට අන්නාසි නැති කාලයක් තියෙනවා හැබැයි වෙනද පොලේ අන්නාසි තියෙනවා වෙනද පොලේ අන්නාසි තියෙන්නේ හේතුව තමයි මේව ගහන අන්නාසි වල ගැහුවාම අවාරට ගෙඩියදෙන අවාරට කියන්නේ නැති කාලෙට හැදෙන ඒ නිසා අපේ ගෙවල් වල අන්නාසි නැති වුණාට වෙනද පොලේ අපි ඒව ගහන්නේ නැණි ගසවලට වැඩද බලේ හැමදාම අන්නාසි තියෙන්නේ ඒක. එතකොට අපි දැන් ලියනවා මොකද්ද ලියන්නේ නැත්තලී නැස්ටි කම්රේඩ මේ පැත්තට එකක් ලිව්වා ගෙඩි අකාලේ වැඩෙන එක වළක්වන වේ කිව්වා. මං කිව්වා මේක ලංකාවේ රම්ඩම් වලට අදත් පාවිච්චි කරනවා කියලා. තවත් ප්‍රයෝජනයක්. නැත්තලී නැස්ටි ඇසිඩ් වලම තවත් ප්‍රයෝජනයක් ලියා ගන්න. අන්නාසි වලින්. අන්නාසි වලින්. අවාරේ පළදාව ලබා ගැනීම. අවාරේ කිව්වේ නැති කාලෙ. අවාරේ පළදාව ලබා ගැනීම. දැන් ඇසිඩික් අම්ල ටික ඔක්කොම ඉවරයි. දැන් වෙන ටිකක් දෙන්න යන්න. ඇසිඩික් අම්ල හතරක් කියුවා. දැන් පස්වෙනි එක මේ ඉරක් ගහලා වෙන් කරන්න. නැත්තරින් ඇසිඩික් ඇසිඩ් එක වෙන් කරන්න. ඒකට ප්‍රයෝජන දෙකක් කියුවා. දැන් යන්නේ පහ. පහ යන්නේ මේ පැත්තේ. උඹට පේන්නේ නැහැ ඕගොල්ලන්ටනේ. අනිත් පාඩියෙම තමයි කියන්නේ. I B A indoor ena amlaya ena amlaya acid ena amlaya प्रयोजन लिया प्रयोजन लियान में पैतरे इंडोर ब्यूटी कमले प्रयोजन लियान अतु कबड़ी मूल्लत दवा गनी में अतु कबड़ी मूल्लत दवा गनी में කබලින් මුල් අද්දා ගැනීම තව ප්‍රයෝජනයක්. ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම. ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම. බබුවා ඉදිරි කරන්න එපා මේ අන්තිම එක කියන්නේ. හය
සයිටොසෙල් සයිටොසෙල් ඔන්න රුවන් තහගන්නකො ප්‍රයෝජනේ සයිටොසෙල් වල රුවන්ත ඔව් මඩම් අඹ වලට ගහන අඹ වල ගැහුවාම අවාරේ ගෙඩි හැදෙනවා අවාරේ හැදෙන එක හොඳයි නේ හැමද තියන කාට ගන්නත් බැහැ නේද එතකොට සයිටොසෙල් වලට ලියන්න මේ පැත්තෙන් අඹ වල අවාරයේ පල හට ගැනීම අවාරය කියන්නේ නැති කාලෙ අඹ වල අවාරයේ පල හට ගැනීම චූටි පාඩමක් අභ්‍යාස කරාම පාඩම ඉවරයි වරන්න කොච්චර ශොද්ද කියලා මම නෙක්ස්ට් වීක් ලබන සතියේ එතකොට කවදද ආයි පටන් ගන්නේ අපි 15නේ 15 පටන් ගන්නවා ඊළඟ පාඩම ඔයගොල්ලන්ට පොත ඉවර කරලා දෙන්න අදහස් මගේ ළඟ තියෙන පොත් දෙක ජීවීන්ගේ සම්දානයේ ආචරණය ඒක අපිට පටන් ගන්න බැරි ලබන සතියේ දැන් මේකේ අභ්‍යාස ටික කරන්නයි හදන්නේ अभ्यास पेरलगन्न पिटु अंक 87 87 87 अभ्यास रूपे कुत्तिय इसला कियो गन्न प्रश्ने प्रश्ने देसरयक कियो गन्न रूपयक तियना ने මොකද වෙලා තියෙන්නේ රූපේ කියන්නේ මොකද කියලා මොකද රූපේ ශාක්‍යයක් ආලෝකයේ දිසට වැඩිම ශාක්‍යයක් ආලෝකයේ දිසට වෙන්න ජනේලෙ පැත්තට තල්ලු වෙලා ගහන්නේ ගැදිලා ගිහිල්ලා නේ ජනේලෙ පැත්තට මේ මම ඕගොල්ලන්ට මෙහෙමයි දැමෙන්නේ දැන් මම පන්ති පරීක්ෂණ ටික ඔක්කොම කරනවානේ දැන් මම පරීක්ෂණයක් කියනවා කරලා බලන්න ඕනේ හරි මේ පීඩීසියක් ගත හැකිනේ ගෙදර පීඩීසියක් අරගෙන හොඳ පරීක්ෂණයක් ඈ දවස් 4න් 5න් රිසල්ට් බලතේ මේ පීඩීසියක් අරගෙන ඒකට මේ කපුර දිගෑරි තියෙන්නේ කපුර දිගෑරි කියන්නේ අම්මල චීත්ත වගේව කොප්ලින් කියලා කියන්නේ ඒ වගේ කපුර දිගෑරලා එහෙම නැත්නම් ස්පොන්ජ් කෑල්ල ස්පොන්ජ් නැති සමන් කපුර දිගිරු කපුර දිගෑරලා පීඩීසිය උඩින් නවලා තියන්න හරි දැන් මේ පීඩීසිය නම් අපි ලවම රඳින්නම්කෝ මේ පීඩීසිය උඩ මෙතනකින් මේක වලවගෙනේ මේව කකුල දිග ඇල්ලක් නවලා තියන්න හතර පිටු නවලා තියන්න කොටල හතරක් විතර තියලා මේකට දාන්න මේ මේකට මේ දාන්න අබැඩ් එකක් දාන්න එදිකට දාන්න පුළුවන් හරියක් දාන්න එකලම් ගෑවියයි තියෙන ප්‍රමාණයට දාලා වතුර දාන්න වතුර ඉදින් මේක පෙත්තරම දාන්න එපා වතුර දාන්න මේක යන්තම් පෙගෙන තරමට ප්‍රති කෑල්ල පෙගෙන්න ඕනේ චුට්ටක් නෙවෙයි ටිකක් අඩකට උරා ගන්නත් ඕනේ උඩින් යන දාන්න එපා ප්‍රති කෑල්ලට දාන්න වතුර ටික තියලා ඉතින් ඕක මෙණංගිල වල්ල ඉන්න තැන් වල අදින්න තියන්න එපා මේ අතන් පුවන් නැත්තනක සුරක්ෂිත තැනක තියන්නකෝ කාමරේ තිබ්බම මේක පැලවෙනවා දවස් 4කින් 5කින් පැලවෙනවා පැලවෙලා ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මේකෙන් ලොකු අපගසය දෙනවා ලොකු අපගස කියන්නේ මේ වගේ අපගසය දෙනවා සුමානයක් කරනවා ඊට පස්සේ ජනේලේ ඇයිනේ තියලා බලන්න ජනේලේ ඇයිනේ තිබ්බම මෙයා ෂෝකේකට මේ පැත්තට නැරෙනවා හොඳ නිරීක්ෂණයක් බලා ගන්න පුළුවන් තිබෙන જાතියක් වගේ නම්වම ආලෝකයේ දැසට හොඳට නැඹලා වදදෙන්නේ වෙනවා අද දැම්මනම් ලබන සතියේ පන්තියට මට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ වීඩියෝ එක ඔන් කරලා පෙන්නන්න. ඉත කරලා බලන්න. යන්නේ පැත්තර ආලෝකයේ පැත්තර හොඳට පිටිපොක්කෝ මෙහෙම නැවෙනවා. ඒ පරීක්ෂණයත් කරලා බලන්න. එතකොට දැන් අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ දෙව්මිනි උත්තර. ප්‍රශ්න
රූපේ දැක්වෙන්නේ ජනේලයක් අසල ශාකයක් වර්ධනය වී ඇති ආකාරයයි. එහි අග්‍රස්ථය හැරී වර්ධනය වී ඇත්තේ පැත්තේ තිබිය හැක්කේ ආලෝකය, පස, ජලය, වාතය. උත්තරේ දාලා කියවන්න රුවන්ත. රූපේ දැක්වෙන්නේ ජනේලයක් අසල ශාකයක් වර්ධනය වී ඇති ආකාරයයි. එහි අග්‍රස්ථය හැරි වර්ධනය වී ඇත්තේ වී ඇති පැත්තේ තිබිය හැක්කේ ආලෝකයයි. හරියටයි. දැන් කවුරුත් උත්තර ලියන්නේ? දැන් ඕගොල්ල අකුරු ලියන ප්‍රමාණය අඩු නිසා ඔය අකුරු මේ පේජි හිරවල අකුරු ලියන්න බැරුව යනවා. හොඳද? ඒ හින්දා හොඳට දැන් නෙවෙයි හොඳට වෙලාව අරගෙන අත රිදෙන්න රවුම් කරලා ප්‍රශ්න එක පාටකින් ලියන්න, උත්තර එක පාටකින් ලියන්න. ලියලා ෆොටෝ එකක් ගහලා මගේ නම්බර් එකට එවන්න. මම පොත් බලලා අකුරු හදලා වැරදි අකුරු කියලා හරි උත්තර කියලා ඔක්කොම අපව කරමු. හොඳයි නම් ඔක්කොම හරි නම් හරි කියලා තේරුම්. හරි? ඒ ටික කරන්න ඕනේ. ඊළඟට දෙවනි ප්‍රශ්නේ කියවන්නේ දෙවනි එක අපි කියවන්න ගියමු හේමික ජයසිංහට. වාරයේ අන්නාස වලින් පල හට ගැනීම සිදු කිරීමට භාවිත කරන්නේ ඉන්ඩෝල් ඇසිටික් අම්ලයයි 2-4 ඩයික්ලෝරෝ ෆිනොක්සී ඇසිටික් අම්ලයයි නැප්තලීන් ඇසිටික් අම්ලයයි 2-4-5 ට්‍රයික්ලෝරෝ ෆිනොක්සී ඇසිටික් අම්ලයයි. අන්නාස වලින් පල හට ගැනීම සිදු කිරීමට අවාරයේ උත්තරේ දාලා කියවන්න තිසරණි. අමාරේ අන්නාසි වලින් පල හට ගැනීම සිදු කිරීමට භාවිත කරන්නේ නැප්තලීන් ඇසිටික් අම්ලය. නැප්තලීන් ඇසිටික් අම්ලය. නැප්තලීන් ඇසිටික් අම්ලය. අපි අවාරේ පල හට ගැනීමට ලිව්වා නේකනේ නැප්තලීන් ඇසිටික් අම්ලය. එතන උත්තරේ වෙන්නේ 3. 1:1 प्रश्न विर उत्तर අවාරය අනාසි වලින් පල හට ගැනීම සිදු කිරීමට භාවිත කරන්නේ ඉන්ඩෝල් ඇසිටික් අම්ලයයි 2-4 ඩයික්ලෝරෝටික් අම්ලයයි නැප්තලීන් ඇසිටික් අම්ලයයි 2-4-5 ට්‍රයික්ලෝරෝ ෆිනොක්සි ඇසිටික් අම්. මල්ගි කියවන තුන්වෙනි එක. වර්ධක ද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? ශාකවල කායික ක්‍රියා මෙහෙවන කාබනික ද්‍රව්‍ය වේ. වර්ධක ද්‍රව්‍ය කෘතිමව නිපදවා ප්‍රයෝජනයට ගත හැකිය. සමහර වර්ධක ද්‍රව්‍ය පළහට ගැනීම සඳහා භාවිත කළ හැකිය. වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් හේතු. මොකද කියන්නේ? උත්තරේ කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න. උත්තරේ අතර හැමද විතර දත උසන්නේ දිනිදිලායාෂා දෙවමිනි උත්තර අතයිස්වා වන්දතයිස්වා. හරි. උත්තරේ දාලා කියවන්නේ හේමි විජයසිංහ. වර්ධක ද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් හේතුයි. ඔව් හරියටයි. හරියට හරි. 3-4. දැන් අපි චුට්ටක් මේක බලමු. එතකොට උඩ තුනම වැරදි. බල වැරදි මොකද කියනවා? වර්ධක ද්‍රව්‍ය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය. අසත්‍ය කියන්නේ වැරදි එක. ශාකවල කායික ක්‍රියා මෙහෙයවන කාබනික ද්‍රව්‍යද වර්ධක ද්‍රව්‍ය. අපි එදානම් එහෙම වාක්‍යයක් ලිව්වොත් ශාකවල කායික ක්‍රියා මෙහෙයවන කාබනික ද්‍රව්‍ය අනිවාර්යෙන් ශාකවල කායික ක්‍රියා මෙහෙයවනවා. ඒ වගේම මේ හෝමෝන එහෙම නැත්නම් වර්ධක ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍යමයි. කාබනික ද්‍රව්‍ය
වර්ධක ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් මැඩම්. ඒවා අපි පිටුවක්ම කතා කරමු. වර්ධක ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. සමහර වර්ධක ද්‍රව්‍ය පළහට ගැනීම සඳහා භාවිතා කළ හැකිය පුළුවන්. එහෙනම් ඒ තුනම හරි. වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් හේතු වෙනවද? ඇයි නිෂේධනය කරන්නේ නැද්ද? නිෂේධනය කරනවා. නිෂේධනය කරද්දී මම මේක පෙන්නුවේ. ඔක්සිජන් මෙතනින් නිපද වෙලා මේ අංකුර වල මොනවා කරාද? නිෂේධනය කරානේ. ඒ නිසා වර්ධක ද්‍රව්‍ය වර්ධනය වේගවත් කිරීමට පමණක් නෙවෙයි නිෂේධනය කරන්නත් හේතු වෙනවා. කරටිය කැඩුවාම තමයි මෙහෙම ලියලුවේ. එතකොට එතකම්ම මෙයා මොකද කරේ? මෙතනින් ඔක්සිජන් නිපදවනිපදෝ මේගොල්ලන්ව හිර කරා, දුර්වල කරා, වර්ධනය නැති කරා. ඒකට අපි කියන්නේ නිෂේධනය කරනවා. ඒ නිසා උත්තරේ යනවා 3 වෙනි එකට. දැන් එහා පිටුව 4. කියවන්න කැමති කෙනෙක් අත උස්සන්න. සමහරවිට සිග්නල් නෑ. මම ඒක එම් කියන්නේ. කියනකොට කැඩි කැඩි ඇහෙන්නේ. දෙවෙනි උත්තර කියවන්නේ නම් 4. උත්තරේ හොයාගෙන දවස්සක් ඊළඟ 5 දක්වා ඇත්තේ කෘතිමව නිපදවන ලද වර්ධක හෝර්මෝන තුනකි. ඉන්ඩෝල් ඇසිටික් ආම්ලය, ඉන්ඩෝල් බියුටික් ආම්ලය, නැප්තලීන් ඇසිටික් ආම්ලය. ඒ වායේ නතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීමට යොදාගත හැක්කේ A හා B පමණි. A හා C පමණි, B හා C පමණි, A B හා C පමණි. උත්තරේ තෝරන්න අතු කැබලි මුල් අද්දවා ගැනීමට භාවිතා කරන්න පුළුවන් දෙකක් මුල් අද්දවාට යොදාගත හැකි බලන්න දෙකක්ද තුනක්ද එකක්ද කියලා බලන්න. දෙකක්. දෙකක්. A හා B. A හා B වත් කියනවා A හා B එහෙමද? එතකොට නැප්තලීන් ඇසිටික් ආම්ලය බැයිද? නැප්තලීන් ඇසිටික් ආම්ලය බැයිද? බෑ. 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 එතකොට උත්තරේ යනවා A හා B වලට. මුල් අද්දවා ගන්න පුළුවන් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් එහෙම නැත්නම් IAA. ඊට පස්සේ IBA, IAA පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මේ නම් කැටි කරන හැටිත් මතක තියාගන්න. මොකද වාර විභාගවල මේ නම් ඉන්ඩෝලස්ටික් ආම්ලය කියලා ඩිරෙක්ට් නොදා IAA IBA එහෙම කියලා print කරලා ආපු වෙලාවන් තියෙනවා. ඒ නිසා MVCෙන් කොට කරන් ටිකත් ඒ විදිහට මතක තියාගන්න. එතකොට උත්තරේ යනවා 4. එකට යනවා A හා B පමණ කියලා. ඊළඟ 5. 5 කියවන්නේ ජනුදී අදෝසර්ගෙන කියවන්න කැමතිද? IBA 4 NAA දෙක හතර DPA. මේ දෙක හතර DPA කියන එක දිග්ගසලා කියන්න. දෙක හතර DPA දිග්ගසලා කියන්නකෝ දිනිති ගයාෂා. ඩයික්ලෝරෝෆිනොක්සිඇසිටික් ආම්ලය. IAA දිග්ගසලා කියන්න හේමික. ඉන්ඩෝල් ඇසිටික් ආම්ලය. IBA දිග්ගසලා කියන්න. චුවන්ත. ඉන්ඩෝල් බියුටික් ආම්ලය. ඉන්ඩෝල් බියුටික් ආම්ලය. හතර දිග්ගසලා කියන්න දෙවෙනි උත්තර. නැප්තලීන් ඇසිටික් ආම්ලය. නැප්තලීන් ඇසිටික් ආම්ලය. ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීමට එකක්. අන්නාසිවල ගෙඩි සෑදීම වැඩි කිරීමට යොදා ගන්න ලබන හෝමෝන. අන්නර මං කියපු වචන මෙතන තියෙන හෝමෝන. ශාක වර්ධක ද්‍රව්‍ය වලට කියන අනිත් නම තමයි ශාක හෝමෝන. හෝමෝන අපේ ඇඟේ තියෙන හෝමෝන. හෝමෝන
හෝමෝන අහලා තියෙනවද නම් එකක් කියනවා හෝමෝන එකක් අපේ ඇඟේ තියෙන හෝමෝන එකක් හෝමෝනයක් අහලා තියෙනවද ඊස්ට්‍රජන් ඊස්ට්‍රජන් කවුද ඊස්ට්‍රජන් කිව්වේ සඳරුද නෑ මඩම් රුවන්ත ආ රුවන්ත ඊස්ට්‍රජන් ඊස්ට්‍රජන් ගැන මම චුට්ටක් කියලා දෙන්නම් දැන් කියපු එකේදී ප්‍රයෝජන තියෙන මේ ඊස්ට්‍රජන් නිෂ්පාදනය වෙන්නේ මේ ගැහැණු අයගේ කාන්තාවන්ගේ එහෙම නැත්නම් ස්ත්‍රීන්ගේ තමයි ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය ඊස්ට්‍රජන් නිෂ්පාදනය වෙන පටන් ගන්නවා ගෑල් ළමයින්ගේ අවුරුදු 12 13 වගේ වෙනකොට ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි ගෑල් ළමයි වැඩි වෙ පෙමිනෙනවා කියන්නේ. අන්න ඒ වෙන්නේ ඊස්ට්‍රජන් හෝමෝනේ බලපෑමක් ඇතිව. ඊස්ට්‍රජන් හෝමෝනේ නිෂ්පාදනය වෙන උනාට පස්සේ ගෑනු ළමයි ලස්සන වෙනවා. හැම යට මේද තැන්පත් වෙනවා. ඒයි නිකන් අතපය නිකන් පිරිපුන් ගතියක් වෙනවා. ඒතර ඔන්නෝ ඇති කරන හෝමෝන් එකක් තමයි ඊස්ට්‍රජන් කියලා කියන්නේ. ඒතර ඒවා අපේ ශරීරයේ තියෙන හෝමෝන. ඊස්ට්‍රජන් හැබැයි කාන්තාවන් විතරයි තියෙන්නේ. සිංගි විතරයි තියෙන්නේ. තව හෝමෝනයක් කියනවද? නමක් කියන්නේ. තව හෝමෝනයක් කියනවද? මං අහන්නේ මිනිස්සුන්ගේ දෙන එක. මිනිස්සුන්ගේ කියන්නේ මිනිසාගේ දෙන එක. ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන්. තව කියනවද හෝමෝන එකක් හේමි ගතව සැගෙන දින්නේ? चलो क्या तो उसे नहीं ना हॉर्मोन का क्या ना दर नेट हाँ नेट तब ऐसी हॉर्मोन का तीन अब इनमें तो ना निष्पादन में लेकर की ना थायरॉक्सिन किया ये हॉर्मोन का डू ना हम बेल्ले में हम वायु के दिखे ला जाती है कि ना बेल्ल महापुत्रा तब हॉर्मोन का तीन अब इंसुलिन किया एक आडू ना हमें दिया वेडिया वे है दिन ටීචේ හෝමෝන හෝමෝන ටික අයි කියන්න පුළුවන්ද? ලියා ගන්නද? කියන්න නම් පුළුවන් ඉතින් ඕගලන්ට අදාළ කමක් ඔව් ටීචර් අදාළ කමක් නැහැ ඉතින් මම නිකන් කියන්නේ ශාක හෝමෝන කතා කරන්නේ හෝමෝන අපි කොළයි උපරිමෙන් උගන්නන ඕනද ඉතින් ලියා ගන්න ඕන කියන්නද? නෑ ටීචර් කටුවට කටුවට ලියා ගන්න. හා මේක කටුවට ලියා ගමුකෝ. හරි කටුවට ලියා ගමුකෝ ඉතින් වැඩි නෑ නේ ලබන අවුරුදු 10 නේ. එහෙනම් පාඩම ජොයින් කරන්න නැතුව ලියා ගන්න. දැන් කොහොමද පාඩම ඉවරයි නේද? හා එහෙනම් ලියා ගන්න දැන්. තරුවක් දාලා ලියා ගන්න. ईस्ट्रोजन මෙතන ලියන්න මෙතන ලියන්න ස්ත්‍රීන්ගේ 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 ද්විතීක ඒ වටේ දාලා ලියන්න ස්ත්‍රීන්ගේ ද්විතීක ද්විතීක කියන්නේ දෙවනිය ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කර ස්ත්‍රීන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය කර ද්විතීක ලිංගික ලක්ෂණ කියන්නේ දෙවනියට ඇතිවන ලිංගික ලක්ෂණ. අනිත් එක තමයි ප්‍රාථමික ලිංගික ලක්ෂණ.
ප්‍රාථමික ලිංගික ලක්ෂණයක් කියලා කියන්නේ දැන් ළමයෙක් ඉපදුනහම නංගිද මල්ලිද දුවද පුතාද කියන්නේ ඒ ලක්ෂණේ ප්‍රාථමික ලිංගික ලක්ෂණේ දෙවනියට ඇතිවන ලිංගික ලක්ෂණ වල කියන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ එතකොට මෙතෙන්ට දාන්නේ අනිත් හෝමෝනේ මේ ජනෝදිගේ ඉල්ලීම මත මේ ලියන්නේ progesterone progesterone කිව්වේ හේමි මොකද්ද කිව්වේ මොකද හෝමෝන් එක progesterone ඔයා ප්‍රොජෙස්ටරෝන් කිව්වේ අයියෝ ඒකනේ හරි හරි එහෙනම් අපි අනිත් එකත් කතා කරමු ප්‍රොජෙස්ටරෝන් මේ ප්‍රොජෙස්ටරෝන් එකටත් ඒකම ලියගන්න මේකත් කාන්තාවන්ගේ තියෙන්නේ මේකම ලියගන්න අර පිරිමියාගේ එක ලියමු අපි පිරිමියාටත් එකක් ලියමු හොඳ නැහැ නැද්ද ප්‍රොජෙස්ටරෝන් වලට ලියන්න දීටි ලිංගික ලක්ෂණ පාලනය කරන්න කාගේ දිස්ත්‍රික්කේ මේ ටෙස්ටොස්ටරෝන් වලට ලියන අන්න ඒකට කියන්නේ මං කිව්වේ කටහඬ වෙනස් වීම කටහඬ වෙනස් වීම මේකටත් මේකම ලියන්න. තාම මොකද කිව්වේ ඉන්සියුලින්. මේකට කටහඬ වෙනස් වීම තව ඉතින් මේ ප්‍රවුල වර්ධනය වීම මේ හෝමෝන එකෙන් පාලනය කරන්නේ. ඉන්සියුලින් ඉන්සියුලින් වලට ලියන රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම තයිරොක්සින් වලට ලියන්න ඉන්සියුලින් රුධිරයේ සීනි මට්ටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම ග්ලූකෝස් කියලා දාමු අපි ඈ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම තයිරොක්සින් අඩු වුණාම තමයි මේ මෙතන ගෙඩියක් එන්නේ වායු ගෙඩි කියන්නේ මේවා වැඩි එහෙම නැහැ මොකක්ද තව මාස දෙකෙන් 10 ඕගොල්ලෝ කොහොමත් ඊට පස්සේ 11 නේ අපි මේ 11 මේ හෝමෝන ඔක්කොම ගන්නවා තයිරොක්සින් පරිවෘත්තීය ක්‍රියා පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම මේ පළවෙනි හෝමෝන තුන නම් 10 6 වෙනි පාඩමේ අපි උගන්වන ජීවයේ අඛණ්ඩතාවට මේ හෝමෝන 11 උගන්වන මේ දෙකේ ක්‍රියාවලිය මේ ටික වැඩි නෑ මතක තියාගන්න එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ස්ට්‍රින්ගේ දීටික ලිංගික ලක්ෂණ පාලනය කිරීම ටෙස්ටොස්ටරෝන් පිරිමි ළමයෙන්ගේ කටහඬ වෙනස් වීම ඒකටම මම කිව්වා රැවුල වර්ධනය වීම කියලා ඉන්සියුලින් රුධිරයේ සීන් මට්ටම් ග්ලූකෝස් මට්ටම් පාලනය කිරීම තයිරොක්සින් පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම ඒ ටික ලියාගත්තා දැන් අපේ ප්‍රශ්න ඉදිරි වෙලා තියෙනවනේ ප්‍රශ්නේ දෙවනි ප්‍රශ්නේ යා කරන්නයි තියෙන්නේ
प्रश्न कियवन्न कौन कियवन्न प्रश्न देवनी उत्तर कियवन्न प्रश्न शाक वर्धने केरहि बलपान रासायनिक द्रव्य कीपयक ए तीरुवेंद एवायिन शाकेट सिद्धवन बलपैम बी तीरुवेंद दक्वा ऐत ए हा बी तीरु गलपन्न ए ऑक्सीन हाइटोक्साइन हाइटोकाइन गिबेरलिन बी शैल विभाजनय शैल दिक्वीम कंदहि दिक्वीम या करला कियान्न एक गिम्मानी पलवेनी एक कियान्न ऑक्सीन साइल दिक्वीम ऑक्सीन साइल दिक्वीम एक एन तमाय आपी कीवे गहा आलोगे दियन बत्तर नेमिनमा कियला बी साइटोकाइनिन वाट उत्तरे कियान तिसरनी साइटोकाइनिन साइल विभाजने साइल विभाजने यो गिबरलीन गिबरलीन यार गोवा घाट कहाँ थी पुने ए बी बी की लगी ने का बी बी वैन जिला जने का सी वैन ने तो इन्हें द गिबरलीन गिबरलीन नॉल टमका दे आकरण ने जनों दी गिबरलीन नॉल टमका दे आकरण ने मका दे रुवांत गिबरलीन नॉल टे आकरण ने අන්දෙහි දික්වීම අන්දෙහි දික්වීම හරියට හරි දැන් අන්තිම ප්‍රශ්නේ තුන්වෙනි එක කෘෂි කර්මාන්තයේදී કૃතිම වර්ධක ද්‍රව්‍ය භාවිත කරන දික්වීම තුනක් සඳහන් අන්දෙහි දික්වීම සයිල් දික්වීම චන්ද්‍ර සිග්නල් නැහැනේ කන්දෙහි දික්වීම ඔව් හරි කුෂි කර්මාන්තයේදී કૃතිම වර්ධක ද්‍රව්‍ය භාවිත කරන අවස්ථා තුන සඳහන් කොට ඒ සඳහා නිදසුන් එක බැගින් නිදසුන් කියන්නේ උදාහරණ කුෂි කර්මාන්තයේදී કૃතිම වර්ධක ද්‍රව්‍ය භාවිත කරන අවස්ථා තුනක් සඳහන් කොට ඒ සඳහා නිදසුන් එක බැගින් ලියන්නලු එකක් කියන්නකෝ බලන්න කවුරුර අදෝසර කියන කුෂි කර්මාන්තයේදී භාවිත කරන કૃතිම වර්ධක ද්‍රව්‍ය කුයි विनाश क्रीम डाइक्लोरोफीनॉक्सीएसिटिकम्ले इंडोलेसिटिकम्ले हमारे गैस वाला पाला हटा गया नहीं मटे साइटोसेल हमारे गैस वाला पाला हटा गया नहीं मैं साइटोसेल तो ना क्यों अब वाला नॉर्मल था वो तो इतनी बाला लिया ना मुड़वा ये तो कटे लास्ट समय पे हम परीक्षण देखा क्यों अब मैं परीक्षण देखा अब ये तो धाने का है ये लगे टे मेन में वैडे गैस वाला खाली කඩුවට බාඩුවක් නැහැ නේ ගහ මැරෙන්නේ නැහැ නේ ඒක රතු දානවානේ ආ කර කල්ටි කඩුවක් හොඳයි ඔය කතෝරු ගස්සේ මේම කපලා හදනවා එතකොට හරිය ලේසි කොල කඩා ගන්න නැත්තම් ඉතින් උස යනවනේ ගස් ඒතො අම්මිරිස් ගස්සල කඩන්න පුළුවන් කතෝරු මුඟ ගස්සල කඩන්න පුළුවන් මේ පරීක්ෂණය ආය අපයට පරීක්ෂණෙයි ඒ වැඩ දෙකයි පරීක්ෂණ දෙකක් කිව්වා ඊළඟට මේ අභ්‍යාසයට උත්තර ලියන්න ඕන प्रश्न उत्तर तोरण तीन हतर मिलिया हर उत्तर इतना प्रश्न एक पाट के लिए ओण पाट पावित रत् मटतीको अनेट पाट की तमंगास पाट की अकुर असनिया मुखद अकुर प्रमाण अड़ा मे अकुर कैतवेगा अतर रवंकोट मे सिर पुटी वाड़ा विरगे අඩිරුල් බෑන් මැසල් ළඟට අරගෙන ලස්සනට අංක දාලා ප්‍රශ්නේ හරි උත්තරේ විතරක් ලියන්න මේ ටිකේ ඔක්කොම එතකොට ප්‍රශ්න තුනයි තියෙන්නේ ඒ ටික ලියලා ව්‍යාකරණේ අඩිරුල් තියලා යා කරන්න ඕනේ නිකන් ගිරි ගහන්න එපා අඩිරුල් තියලා යා කරලා මට උත්තර ටික එවන්න
මැඩම් මාර පරීක්ෂණ දෙකයි කියන්නකෝ. පරීක්ෂණ දෙක එකක් මෙන්න මේ කරුවාද ඔයාලට පේනවද මාව? පේනවා මැඩම්. එහෙනම් කරටිය කඩන එක. හරි? පත්තේ වට පිටේ බලලා බලන්න කරටිය කඩන්න හොඳ ගහක් දාගන්න පුළුවන් නේද? ඊළඟට අනෙක් දෙක අර අපයට පීරිසියට දාන එක කරුවාද? පීරිසියක් ගන්න පීරිසියක් කිව්වේ ටේබල් එකකට කෝප්පෙට යටින් තියන්න. ඒ පීරිසියට වතුර චුට්ටයි දාන්න රෙදි කෑල්ල පෙගෙන තරමට දාන්න. එතකොට හෙට වෙනකොට වතුර ටික වේවිලා තිබුණොත් වතුර බිංදුවක් දෙකක් දාන්න. එතකොට ඔයාලට පේනවා අබෑට් ටික පැලවෙනවා. අබෑට් කියන්නේ කුසියේ තියෙන අබ. අර තෙල් දානකොට චිටි චිටි ගාලා පුපුරන්නේ. අන්න ඒක. අබෑට් ටිකක් දාන්න. එතකොට වෙඩි කොක්කෝම් පැලවෙනවා. පැලවුණාට පස්සේ තියන්නකෝ අවු වෙන තැනින් හොඳට වෙඩි බොහෝම නැවෙනවා. ඉරේලියන පැත්ත. ඊට පස්සේ අනිත් පැත්තට හරවලා තියන්න. එතකොට ආය අනිත් පැත්තට නැගෙනවා. හොඳ පරීක්ෂණයක්. අබෑට් තමයි අපි එකට ගන්න සුපර්ම ජාතිය. ඒක තමයි හොඳම පරීක්ෂණය. එහෙනම් පරීක්ෂණ දෙකයි අභ්‍යාස මේ ටිකයි කරලා එහෙනම් මට ඒවා එහෙනම් ප්‍රශ්න අහනවද මොනවද ප්‍රශ්න නැහැ ප්‍රශ්න අහන්න තව විනාඩි දෙකක් තියෙනවා මොකක් හරි අහන්න විද්‍යාව රදාල ඕන එකක් අහන්න පාඩම් වෙන්නේ නැත්තම් මොනව හරි කමක් නැහැ අහන්න අනාරි පාඩම් කරනකොට අතපසුණු දෙයක් දැන් ඉස්කෝලේ යන්නේ නැති ඉන්න ප්‍රශ්න ගොඩාක් ඇතිව ගලන. මොනවාරි දැනගන්න ඕනේ කියලා හිතන දේවල් තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් ආයිබෝ I will. I will, madam. Good night. In a lover, but that the house hider. Message down up at home. Good night, teacher. Night.